වෙල්කම් ටු කැන්ඩි ප්‍රොපර්ටි. ආදරයෙන් පිළිගන්න ඔයාලා හැමෝම කැන්ඩි ප්‍රොපර්ටි YouTube channel එක වෙතින් අරන්ගෙන තවත් එක් වීඩියෝ එකකට. ඔන්න ඉතින් අද අපි ඔයාලට අරගෙන ආව පිලිමතලාව ප්‍රදේශයෙන් මිලදී ගන්න පුළුවන් අඩු මුදලකට හම්බෙන කපටපාරක් අයිනෙම තියෙන ඉඩමක් පිළිබඳව විස්තරයක්. ඉතින් මම දැන් මේ යන්නේ පිලිමතලාවෙන් දන්තුරේ පොත්තපිටිය පාරේ. ඉතින් ගොඩක් දුර එන්නේ නැහැ පිලිපතලාවේ ඉඳලා එනකොට දන්තුරේ ටවුන් එකටවත් යන්නේ නැහැ ඊට කලින් හම්බෙනවා සියඹලාගොඩ හන්දිය. ඉතින් මෙන්න මෙතන තමයි සියඹලාගොඩ හන්දිය. මෙතනින් දකුණු පැත්තට තියෙනවා දොඩංගොල මාර්ගය. දොඩංගොල නාත දේවාලයට එහෙම යන පාර. ඉතින් මෙන්න මේ පාරෙන් තමයි ඉඩමට යන්න තියෙන්නේ. මෙතනින් හැරිලා මෙතනත් කාපට් පාරම තමයි මෙතනින් දැන් යන්න තියෙන්නේ. ඉතින් ඕන් මෙතන බෝඩ් එකක් දාලා තිනා මෙන්න තියෙනවා බෝඩ් එක දොඩංගොල මාර්ගය කියලා බෝඩ් එකක් දාලා තිනා. පිලිමතලාව පැත්තෙන් යනකොට වැඩිය පේන්නේ නැහැ. ඉතින් ඔන්න මීටරේ 0 කරලා මම ඔයාට පෙන්වන්නම් දන්තුරේ පාරේ ඉඳලා ඉඩමට කොච්චර දුරක් තියෙනවද කියලා. හරි මම දැන් මේ යන්නේ දොඩංගොල මාර්ගයේ ඉස්සරහට යන ගමන්. ඉතින් වීඩියෝ එක ඉස්සරහට යන ගමන් මතක් කරන්න කැමතියි අපේ කැන්ඩි ප්‍රොපර්ටි channel එක ඔය දැනටම subscribe කරලා නැත්නම් පහල තියෙන රතු පාට button එක click කරලා එකපාරක් අපේ channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම ඊට හැපැති තියෙන notification bell එකත් click කරලා තියාගන්න. අපි වීඩියෝ එකක් upload කරපු සෙනින් එය ඔයාට නරඹන්න. ඉතින් ඔන්න මම දැන් දොඩංගොල මාර්ගයේ දිගේ ඉස්සරහට එන ගමන්. පොඩි දුරක් ඉස්සරහට දොඩංගල මාර්ගය දිගේ එනකොට වම් පැත්තට හම්බෙනවා කාපට් පාරක්. පළවෙනි වම් පැත්තට හම්බෙන කාපට් පාර. ඉතින් මෙන්න මේ පාරෙන් තමයි ඉඩමට යන්න ඕනේ. මෙතන ඉස්සරහට එනකොටම දකුණු පැත්තේ පොඩි වැවක් එහෙමත් තියෙනවා. ඉතින් හොයාගන්න ඔයාලට ලේසි වෙයි ඒ නිසාම. ඒත් එක්ක මෙතන ප්‍රදේශවලින් දාපු බෝඩ් එකක් තියෙනවා ඕ මණ්ඩල් වත්ත පාර කියලා. ඉතින් මේ පාරත් දිගටම කාපට් පාරක්. ඉතින් මේ දකුණු පැත්තේ ඔයාලට පේන පුංචි වැව පරකට වැල්ල වැව කියලා තමයි මේකට කියන්නේ. ඉතින් පුංචි වැවක් එක පොඩි ජලාශයක් වගේ එකක්. ඉතින් මේ කාපට් පාර දිගේම ඕ මණ්ඩල් වත්ත පාර දිගේ තමයි ඉදිරියට එන්න ඕනේ. මෙන්න මේ යන කාපට් පාරට මූණලා තමයි ඉඩම පිහිටලා තියෙන්නේ. ඉතින් මම මේ යන පාරවල් එහෙම ඔයාලට හරියටම පෙන්වන්නේ ඔයාලට හරියටම මේ පිළිබඳව අදහසක් ගන්න අවශ්‍ය කරන නිසා. ඉතින් සමහර අය මේ පාරවල් එහෙම පෙන්වන්නට කැමති නැහැ වීඩියෝ එක දිග වෙන නිසා. නමුත් ඔයාලගේම යහපත වෙනුවෙන් තමයි මම මේ දේවල් පෙන්වන්නේ. ඉතින් මොකද වීඩියෝ එක දිග ගන්න අපිත් කැමති නැහැ. මොකද අපිට උනත් මේ වීඩියෝ එක අප්ලෝඩ් කරනකොට ටිකක් වෙලා යනවා. ඒ වගේම වැඩිපුර ඩේටාත් කැපෙනවා. ඉතින් ඒ ගැනත් නොහිතා අපි ඔයාලට මේ මාර්ගය හරියටම එන විදිහ පෙන්වන්නේ ඔයාලට හරිම අවබෝධයක් ඉඩම බලන්න එන්න කලින් ලබා ගන්න අවශ්‍ය නිසා. ඉතින් මම මේ පාර ස්කිප් කරන්නේ නැතුව දැන් මේ අතන ඕමණ්ඩල් වත්ත පාරට හැරුණ තැන ඉඳලම මේ පෙන්වන්නේ ඔයාලට හරිම අදහසක් ගන්න අවශ්‍ය කරන නිසාම. එනිසාම වීඩියෝ එක අවසානයේ වනතෙක් නරඹන්න කියලා තෝයාලගෙන් ආදරණීය ඉල්ලීමක් කරනවා. ඉතින් මොකද පිලිමතලාව ප්‍රදේශයේ කාපට් පාරක් ආසන්නයෙන් හම්බෙන වටිනා කියන අවස්ථාවක් මේක. ඒක නිසාම තමයි වැඩි විස්තර පෙන්වන්නේ. ඉතින් මෙන්න මෙතෙන්ට යනකොට තුම්බන් හන්දියක් හම්බෙනවා. මෙතනින් දකුණු පැත්තට මෙහෙම පාර උඩට තියෙන පාර දිගේම එන්න. ඔයාලට ඒ කොටස කොන්ක්‍රීට් කරලා තිබ්බට දැන් මෙතනින් එහාට ආපහු කාපට් පාරම තමයි තියෙන්නේ. ඉතින් මේ කාපට් පාර දිගේම ඉස්සරහට එනකොට තමයි මේ පාරේ වම් පැත්තට වෙන්න ඉඩම පිහිටලා තියෙන්නේ. ඔන්න ඉතින් අපි දැන් ඉඩම ආසන්නයටම ඇවිල්ලා තියෙන්නේ. ඔලට මෙන්න මේ හරිය පහ වෙනකොට මේ මීටර 900 සීමාව මේ කියන්නේ වාහනේ මීටරේ 900 සීමාව පසු වෙනකොටම මෙන්න මෙතන වම් පැත්තේ තියෙනවා ඉඩම. ඔන්න දැන් කිලෝමීටරයක් වුණා. ඉතින් ඔන්න ඉඩම ළඟට අපි ඇවිල්ලා ඉන්නේ. මෙන්න අපි බලමු කිලෝමීටරයක් තමයි හරියටම කිලෝමීටරයක් තමයි තියෙන්නේ පිලිමතලාව දන්තුරේ පොත්තපිටිය මාර්ගයේ ඉඳලා මෙතෙන්ට. හරි මම දැන් ඉඩම ඉස්සරහා ඉන්නේ. මේ තමයි අපි ආපු කාපට් පාර. ඉතින් මේක ෆ්ලැට් ඉඩමක් නන් නෙවෙයි. මේක පොඩ්ඩක් හන්දට වගේ තියෙන ඉඩමක්. නමුත් මේ ඉඩමේ වටිනාකම තියෙන්නේ කාපට් පාරක් කට මූණලා තමයි මේ ඉඩම තියෙන්නේ. ඉතින් මහනුවර අවටින් කාපට් පාරකට ඉඩමක් මූණලා තිනවා කියන්නේ ඉතින් මිල ගණන් ලොකු විදිහට තමයි තියෙන්නේ. කියන්නේ සාමාන්‍යයෙන් අඩු මුදලකට කාපට් පාරක් අයිනින් හොයාගන්න ටිකක් අමාරුයි. මොකද ටිකක් සවුතු පාරක් වුණත් ඊට පස්සේ ඒ පාර කාපට් කරොත් එහෙම මිල දෙගුණ තෙගුණ වෙනවා මේ ඉඩම්වල. ඉතින් මේක ඔයාලට හම්බෙලා තියෙන වටිනා කියන අවස්ථාවක්. ඒ නිසාම තමයි අද අපි මේ වීඩියෝ එක ඔයාලා වෙනුවෙන් අරන් එන්න හිතුවේ. ඉතින් ඔන්න දැන් ඉඩම ඇතුළට මම ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මම ඔයාලට කලින් සඳහන් කරා මේක ෆ්ලැට් ඉඩමක් නෙවෙයි. පාරෙන් උඩ පැත්තට කන්දට වගේ තියෙන්නේ. නමුත් නායාමේ තර්ජන තියෙන නායාමේ සුළු ඉඩමක් නෙවෙයි. මේ ඉඩමේ පිහිටි ගල් කීපයක් තියෙනවා. ඒ කියන්නේ
පස මතුපිට තියෙන ගල් කීපයක් තියෙනවා ඒව කඩලා ප්‍රයෝජනට ගන්න පුළුවන්. ඉතින් ඔයාලට පාරායිනෙන් බැම්මක් එහෙම ගහනවා නම් ඒ වගේ දේවල් වලට ප්‍රයෝජනක් ගන්න පුළුවන්. මෙතන මොකුත් ඉදිකිරීමක් කරනවා නම් එතන ෆවුන්ඩේෂන් වලට ඒව ප්‍රයෝජනට ගන්න පුළුවන් කඩලා. ඉතින් ඉඩමේ පිටිපස්සට වෙන්නත් පිටිපස මායිම් වෙන්නුත් තව ටිකක් එහාට කන්ද තමයි තියෙන්නේ. ඊට පස්සේ මේ කන්ද මුදුනේ තියෙන්නේ ලොකු ගලක් තියෙන්නේ, කළු ගලක් ඒක. ඒ කියන්නේ දැන් සාමාන්‍යයෙන් බෝලගල් වගේ තිබ්බොත් තමයි බය වෙන්න ඕනේ, ඇත්තටම නායාමේ තර්ජනයක් තියෙයි කියලා. ඉතින් මේක තනි කළු ගලක්, පිහිටි ගලක්. ඉතින් ඒව නම් නාය යන්නේ නැහැ ජීවිතේට. ඉතින් ඒව නාය ගියා කියලා මෙච්චර කාලෙකට ආරංචි වෙලත් නැහැ. ඉතින් ඕලා දන්න ඇති සාමාන්‍යයෙන් මේ ඒ ගල දැන් ඉඩමේ පිටිපස්සට වෙන්න තියෙන ගල සාමාන්‍යයෙන් වර්ග කිලෝමීටරයක විතර වගේ ටිකක් ලොකු ගලක්. ඉතින් ඒ වගේ ගලක් ජීවිතේට නාය යන්නේ නැහැ, නාය ගියා කියලා අපි අහලත් නැහැ. ඉතින් ඒ නිසා බය වෙන්න දෙයක් නැහැ. මෙතන නායාමේ තර්ජන එහෙම මොකුත් නැහැ. ඔයාලට ආවොත් පැහැදිලි වේක බලා ගන්න පුළුවන්. ඉතින් මොකද බොරු කියලා වීඩියෝ දාන්න උමනාවකුත් නැහැ. ඔයාලට ඇත්තම දේ කියන එක තමයි මගේ යුතුකම සහ වගකීම. ඉතින් මේ ඉස්සරහ ඔයාලා දකින්නේ ඉඩමට තියෙන view එක. ඉතින් ලස්සන view එකක් තියෙනවා පදිංචිය උදෙසා හෝ. ඇත්තටම මේ කාපට් පාරක් අයිනෙමට තියෙන නිසා සමහර අය අපි දන්නවා කබානා ව්‍යාපෘතියක් වගේ කරන්න, සංචාරක ව්‍යාපෘතිය ව්‍යාපාරය මූලික කරගෙන යම් කිසි දෙයක් කරන්න බලාපොරොත්තුෙන් ඉන්න හැට ඇත්තටම වටිනවා, සුදුසුයි. මොකද මෙතන පර්චස් 37ක ඉඩමක් තියෙනවා, ඉඩමක් ටිකක් ලොකුවට තියෙනවා. ඉතින් ඔයාට මිලදී ගන්න පුළුවන් මේ සම්පූර්ණ ඉඩම 122කට. ඉතින් මේ මිලෙහි වෙනසක් කරගන්න පුළුවන්. 122ක මුදලක් කියන්නේ පර්චස් 37ට. එතකොට පර්චස් එකක් වෙන්නේ රුපියල් 60,000ක වගේ මුදලක්. මහනුවරවටින් කාපට් පාරක් අයිනින් කවදාවත් මම නම් හිතන්නේ මේ මුදලකට ගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් මුදල් හදිසි අවශ්‍යතාවයක් නිසාම තමයි ඔයාලට මේ මුදලට මේ ඉඩමත් මිලදී ගන්න හම්බෙන්නේ. නැත්තම් මේ ප්‍රදේශයේ සාමාන්‍යයෙන් පර්චස් එකක් අඩුම ලක්ෂයක්වත් වෙනවා. ඉතින් එහෙම බලපුවාම ඔයාලට වටින කියන මේ අවස්ථාවක් හම්බෙලා තියෙන සින්නක් කර ඔප්පු තියෙනවා. ඒ නිසා ඔප්පු ගැන කිසි දෙයකට බය වෙන්නත් එපා. ඉතින් ඔයාලා දකින්න ඇති වීඩියෝ එකේදී මම මේ කතා කරන ගමම උඩ පිහිටලා තියෙන ඒ ලොකු ගල. ඉතින් ඒව නාය යන ගල් නෙවෙයි. ඉතින් ඒ නිසා කිසි දෙයකට බය වෙන්න එපා. බය නැතුව ඔයාලට ඕනම ඉදිකිරීමක් මෙතන ඉදි කරන්න පුළුවන්. ඉතින් කතා කරන්න මේ තිරේ දිස්සන අංකයට ඇවිල්ලා ඉතින් ඔයාලට පුළුවන් පරීක්ෂා කරලා මේක සුදුසුද නැද්ද කියන එක ඔයාලටම තීරණය කරන්න. ඔයාලා ගැස් දෙකම බලලා. ඉතින් මිලකනනු සාකච්ඡා කරගන්න පුළුවන්. මම කලින් සඳහන් කරා වගේ සින්නක් කර ඔප්පු තියෙන්නේ. ඉතින් ආරාධනා කරන හැමෝටම පිළිමතලාව අවටින් ඉඩමක් හොයන කෙනෙක්ට, මහනුවර අවටින් ඉඩමක් හොයන කෙනෙක්ට, අඩු මුදලට ඉඩමක් හොයන කෙනෙක්ට මෙන්න හම්බෙලා තියෙන හොඳම අවස්ථාවක්. කාපට් පාරට මුහුණලා පර්චස් 37ම 122ක්. පර්චස් එකක් රුපියල් 60,000ක් විතර වගේ මුදලක් තමයි ඉතින් වෙන්නේ. ඉතින් මේ වීඩියෝ එක බලලා මතක් කරන්න කැමති මේ වීඩියෝ එකට ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න, තවත් කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න කියලාත් ආදරණීය ඉල්ලීමක් කරනවා. ඒ වගේම අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඉදිරියටත් මේ විදිහම වීඩියෝස් බලන්න කැමති නම් නොටිෆිකේෂන් බෙල් මාක් එකක් ක්ලික් කරලම තියාගන්න කියලා මතක් කරන ගමන් අදට අපි ඔයාලගෙන් සමු ගන්නවා තවත් මේ වගේ වටිනා කියන වීඩියෝ එකකින් හමු වෙන බලාපොරොත්තු ඇතුව. පරිස්සමෙන් ඉන්න හැමදෙනාම ගිහින් එන්නම්. සුබ දවසක් සියලුම දෙනාට.